බලන්නමයි 32 වෙනි ගානේ මොකද්ද තියෙන්නේ තිස්සක ගානේ තියෙන්නේ ළමයි අවකලනය කරන්න කියන්නේ පළවෙනි මේක තමයි ඕගොල්ලන්ට අවකලනය කරන්න කියලා කියනවා මෙන්න මේ f x කියන්නේ අටයි x බෙදීම x ගන්න එක වාරයක් x වර්ග ධන තුන කියන ප්‍රකාශන මේක අවකලනය කළා අනිවාර්යයෙන්ම f dash x එක මෙන්න මේ උත්තරේ එන්න ඕන f dash x වලට එන්නේ මේ උත්තරේ f dash x අටවාරයක් එකරින x දෙකයි x වර්ග ධන තුනයි x ධන තුන බෙදීම x ධන එකේ වර්ගය x වර්ග ධන තුනේ වර්ගය ඔන්න ඔය ප්‍රකාශනේ එන්න ඕන ඕකේ එන්නටි වෙන්න නම් හේතු දෙකයි තියෙන්නේ එක්ක ඔයගොල්ලන්ට අවකලනය කිරීම බෑ නැත්නම් මේ ටියුට් එකේ ප්‍රින්ටිං මිස්ටේක් එකක් තියෙනවා කියලාමනල්ලි ඕක ප්‍රින්ටිං මිස්ටේක් කියලා කතාව නෑනේ ප්‍රින්ටිං මිස්ටේක් තියෙන්නේ ඒක නිසා අනිවාර්යෙන්ම ඕගොල්ලෝගේ අවකලනයේ මොකක් හරි සූත්‍රයක් වැරදි. හැබැයි ඕගොල්ලන්ට මෙතන ඉඳන් මෙතනට එන්න ලකුණු දෙන්නේ ලකුණු 25ක් විතර තමයි. එතනින් එහාට තමයි ඉතිරි ලකුණු 50ම තියෙන්නේ. අදිටියෙන්වත් මේකේ මොකක් හරි සුළු කිරීමක් වෙලා මේක ආවේ නැති වුණා. මම මේ කියන්නේ ටියුට් එකේ තියෙන පින්ටි මිස්ටේක් කියන්නේ මේ ලෙවල් පේපර් එකේදී ඕගොල්ලෝ දීපු උත්තරේ භාවිතා කරමින් ඉස්සරහට යන්න ඕන. එහෙම නැතුව ඔයගොල්ලන්ට ආපු උත්තරේ භාවිතා කරන්න එපා. ඔයගොල්ලෝ විශ්වාස කරනවට වඩා පේපර් එක විශ්වාස කරන්න. හැබැයි දැන් ටියුට් එක ගණන් හදද්දී ඔයගොල්ලන්ට වඩා ටියුට් එක විශ්වාස කරන්න එපා. ඒක පිළිදී මිස්ටේක් එහෙම තියෙනවා. මේක මොකක් හරි ඔයගොල්ලන්ට ආපු උත්තරේ ටියුට් එකේ උත්තරේ සංසන්දනය කරද්දී යන්න. වෙනසක් තියෙනවා නම් දෙලින්ම ඩක්කා පේචුරු පොත බලන්න එපා. ඔයගොල්ලන්ගේ පාස් පේපර් සතු පොත බලන්න. ලොකු පොත අර උත්තරක් තියෙන පොත බලන්න උත්තරේ නෙමෙයි ප්‍රශ්නය. තරදිලා ඔයගොල්ලන්ට උත්තරේ බලන්න පුළුවන්. හරි උත්තරේ නෙමෙයි ප්‍රශ්නේ බලලා බලන්න මොකක් හරි කලෙක්ෂන් එකක් තියෙනවාද කියලා ගොඩක් කලාවට එහෙම කලෙක්ෂන් තියෙනවා ඒවා ඕගොල්ලන්ට හදා ගන්න පුළුවන් ඕගොල්ලන් කන්ෆිඩන්ස් එක තියෙනවා නම් නැත්තම් කෙලින්ම දීපු උත්තරෙත් එක වල්ලා හරියටම පිටි මිස්ටේක් එකක් නැද්ද තියෙනවාද කියලා චෙක් කරගෙන ගන්න හදන්න පුළුවන් මේක අවකලනය කරමු මේක x දිශයෙන් අවකලනය කරාම මොකක්ද එන්නේ x දිශයෙන් අවකලනය කරාම f dash x කියන්නේ යටේකේ වර්ගය x අනේකේ වර්ගය x වර්ග ධන තුනේ වර්ගය යටේක වාරය මේ දෙකේ ගුණිතයක් තියෙන්නේ x අනේකයි x වර්ග ධන තුන වාරයක් මේකේ අවකලනය 8යි වෙන කුඩේක වාරයක් යටේක අවකල යටේකට ගුණිත සූත්‍රයක් තියෙනවා බයි ගුණිතයක් තියෙන. එතකොට යටේක අවකලනය කරද්දී ඕනනම් සුළු කළ අවකලනය කරන්න පුළුවන්. එහෙම නැත්නම් ගුණිතයක සූත්‍රය ගන්න පුළුවන්. මොකද්ද ගුණිතයක සූත්‍රය? දැන් මම මේ දැම්මේ බෙදීමක සූත්‍රය. u බෙදීම v ගේ අවකලනය කියන්නේ යටේකේ වර්ගය යටේක වාරයක් උඩේකේ අවකලනය ඍණ උඩේක වාරයක් යටේකේ අවකලනය කියන්නේ. හරි. එතකොට මෙතනදී මේකදී මෙහෙම දැන් මෙතනදී අපිට ආපහු ඕන වෙනවා uv ගුණිත සූත්‍රය. ගුණිත සූත්‍රය මොකද වෙන්නේ? u වාරයක් v වල අවකලනය ධන v වාරයක් u වල අවකලනය. ඔන්නෝක තමයි ගුණිත සූත්‍රය. එතකොට අනුපාතයක අවකලනයයි ගුණිතයක අවකලනයයි තුන දෙක තමයි ඕන වෙන්නේ. මෙතනදී ගුණිතයක අවකලනය දැන් බෝඩ් එක දිහා බලන්න. ලියන්න එපා. ලියන්න ඕනේ. මොකද කරන්නේ? 8x වාරයක් මේක අවකලන. දැන් ගුණිතය යටේක අවකලනය මෙතන තියෙන්නේ උඩේක වාරයක් යටේක අවකලනය. x අනේක දැන් මෙතන තාලේ ගුණිතය මේක වාරයක් මේක අවකලනය දාන මේක වාරයක් මේක අවකලන. x අනේක වාරයක් 2x ධන x වර්ග ධන 3 වාරයක් මේක අවකලනය එකයි. හරි. ඔන්න විදියට එන්න. එතකොට දැන් මේක සුළු කරමු. අටක් පොදුයි මෙතනින් යනවා x ඝනය ධන x වර්ග ධන 3x ධන 3 ඍණ x වාරය මෙතන ඇතුළ සුළු කරාම මොකක්ද එන්නේ? ඇතුළ සුළු කරාම x එළිය තියාගෙන ඇතුළ සුළු කරමු 2x² ධන 2x
දන x වර්ග කියන්නේ මෙතන 3i x වර්ග ලියන්න පුළුවන් 3i x වර්ග දන 2i x දන 3 කියලා හරි බෙදීම x දන 1ේ වර්ගය x වර්ග දන 3ේ වර්ගය යට නම් හරි අර විදියටම දෙන උඩ තමයි සුළු කරන්න ඕන අතවරයක් මෙතන තියෙනවා තුනයි එක් ගණයක් ඍණ තුනයි එක් ගණය ඍණ ධන එක් ගණය කියන්නේ ඍණ දෙකයි එක් ගණය කරමු ඒ වගේම මේකයි මේකයි හරි මේක මේකයි වැඩි කරාම මම තව තේලියක් ලියන්න ලෝභ කරහිත මෙතනම සුළු කරලා ඍණ දෙකයි එක් වර්ග ධන එක් වර්ග කියන්නේ ඍණ එක් වර්ග මේකත් හරි ඉවතින සුළු කරන්නේ මෙතන නා ඍණ තුනයි එක් ධන තුනයි එක් කියන්නේ एक कैपिलेरों ने तुना एक तो दाना तुना एक कैपिलेरों दाना तुना चले पर इतने रिंगा के लिए टकाम एक दाने के वार्ग है एक तो वार्ग दाना तुने वार्ग है मेक है कोटा किकमंड का शुरू करना है वैरा तुम्हारे कमान ने वो तो उत्तरे ये ना वाले अपने वैरा तक पुरे तेरे दिखने के लिए अन्य अरे उत्तरे इन्हों මොකද අපිට වෙලාව වටිනවා මේකට වඩා මෙතන x ධන 1ේ වර්ගය x වර්ග ධන 3ේ වර්ගය මේක සාධක කඩන්න ඕන දැන් මේක තුන්වෙනි මාත්‍රේ බහුපදයක් තුන්වෙනි මාත්‍රේ බහුපදයක සාධක කඩන්න අපි දන්නේ නැහැ සාමාන්‍ය ක්‍රමයකට සාධක කඩන්න බෑ ඒක නිසා ඒකට සාධක ප්‍රමේය භාවිත කරනවා අධ්‍යයන ආදේශ කරගෙන බලනවා මේක බිඳුවෙන් x වලට අගයක් තියෙනවාද කියලා හැබැයි සාමාන්‍යයෙන් මම කතා කරලා තියෙනවා ඒ වගේ තුන්වෙනි මාතේ බහුපදයක සාධක කඩන්න ආව අනිවාර්යෙන් එක ඍණ එක දෙක ඍණ දෙක ආවේ නැත්නම් තුන ඍණ තුන දාලා බලන්න ඔයි අගයන් හයෙන් එකක් එයි x වලට එක දාපු ගමන් මේක බිඳුවයි එහෙනම් මොකද කරන්නේ ඍණ අට වාරයක් x ඍණ එක කියලා දානවා ඉතිරි එකක් ඍණක් මෙතන තියෙන හින්දා අර විදියට 2i x වර්ග දාන 3i x දාන 3 දාලා බලමු උත්තරේ ලිව්වා හැබැයි ඒක හොර වෙනවා ඒ වුණාට එක්ස්ටර්න් එකේදී එක දීලා තියෙන්නේ ඒක පාවිච්චි කරන්න පුළුවන් නිසා අනිවාර්යයෙන්ම ඒක පාවිච්චි කරන්න පුළුවන් උත්තරේ දීලා තියෙනවා හැබැයි මේක මේකෙන් වැඩි කරලා මේක එනවද කියලා අපි චෙක් කරන්න මොකද ප්‍රින්ටින් හෙඩ් එකේ කියලා අපලන් මේක සිදු කිරීමක් වුණොත් අපි හොරට මේක දැම්ම කියලා අපි වලතන විතරයි එන්නේ එක්ස්ටර්න් එකේ පේපර් එක බලන මනුස්සයෝ රැවටෙන්නේ නැහැ අම්මා කොහොමද කියලා එහෙනම් ඔව් පිටිපස්සෙන් ඉන්න ඉඳ තියෙනවා. ආලෝරක් එනවා. හරි. මෙතනදී x ඍණ 1 වාරයක් මේ කී වෙන කාණද? 2000 දෙකිනලා වයිට 32 2015 ගන්න. 32 2015 එලවල් ගන්න. එතකොට මොකද වෙන්නේ? මෙතනදී මේක මේකේ වැඩි කළ බලන්න මේ උත්තරේ එනවද කියලා 2i x ගණය 3i x වර්ග ධන 3i x ඍණ 2i x වර්ග ඍණ 3i x ඍණ 3 3i x වර්ගට 3i x 3i x කැපෙනවා 2i x ගණය ගන්න x වර්ග ඍණ 3 මේක ආවන් එන අපි වැරද්දක් කළා නෑ අපේ ලකුණු 25 එක්ස්ට්‍රෑම් එකේදී ඒ දෙන ලකුණු 25ම අපිට තියෙනවා. ඒ සමහර ළමයි මේක සුළු කල්ලිවල කෙලින්ම මේ උත්තරේ දිහා බලලා මේක දානවා. ඒක දැම්මට ප්‍රශ්නයක් නෑ ළමයි. හැබැයි ඔයාගේ මොනවා හරි සුළු කිරීමේ වැරද්දක් වෙලා දැන් හදිසියවත් මෙතන ධන වෙලා තිබුණ කියලා හිතා. එතකොට මේ ධන වීම ඔයාට අහු වෙන්නේ නෑ. උත්තරේ දීප එකෙන් ඔයා ප්‍රයෝජනයක් ගන්න බෑ. ඔයාගේ අර කැත හිත විතරයි වැඩ කළේ. අර හොරකම කියන එක උතර වංචාවක් නේ මේක හරියට උත්තරේ ගත්තේ නැති එක වංචාවක් එතකොට මේක සමානයි මේක සමානයි මේක කියලා දෙන්නත්දී ඔයා මේක වෙනුවට එකපාරටම උත්තරේ දිහා බලලා මේක කියලා දැම්මම හොර වැඩක් වෙන්නේ අඩුව ගානේ මේක සුදු කළා මේක එනවා කියලා දැක්කනම් ගැටලුවක් නැහැ එතකොට තමන්ගේ වැරද්ද අහුවෙන්නේ ඒ වැරද්ද ඔයා කළා දින පළවෙනි තේලියට මෙතන දාන තුර වෙනුවට මේක වැඩි කරද්දි මෙතන ඍණ තුන දාගෙන ගාන ගහලා තියනවලු. වාටේ ලකුණු 25ම ලැබෙන්නේ නැහැ. උත්තරේ ආවා කියලා දීපු උත්තරයක් ආපහු දීව කියලා ලකුණු දෙන්නේ නැහැ. තේරුණා? ඒක නිසා තමන්ගේ වැරදි
හරියට හදා ගන්න ඒ වගේ අනිවාර්යයෙන්ම මේ දීපු උත්තරේ අරගෙන තමයි ඉස්සරහට යන්න ඕන විදිහට දැන් සමහර ළමයිට කොච්චර පාරක් අවකලණය කරා මේ උත්තරේ එන්නේ නැහැ ඒ කියන්නේ ඒගොල්ලන්ගේ අවකලණයේ සුළු කිරීමේ මොකක් හරි දුර්වලතාවයක් තියෙනවා එහෙනම් ඔයගොල්ලෝ එතනින් එහාට ඒ ගාන හදන්න යන උත්සාහ කරත් එපා දැන් එක්ස්පෑම් එකේ දේ විතරගෙන ගියාට කවන්නේ ඔයගොල්ලන්ගේ දුර්වලතාවය ඔයගොල්ලෝ නැති කර ගන්න ඒ කියන්නේ අවකලනය සිය පාරක් හරි කරලා මේ උත්තරේ ගන්න මට්ටමට එන්න සුළු කිරීමේ එක කාර එක පාරක් කරනකොට වෙන තැනක සුළු කිරීමක් වෙන්න පුළුවන් දෙවිඩි පාර කරනකොට තවත් කොහේවත් තැනක වැරද්දක් වෙන්න පුළුවන් හැබැයි සූත්‍ර දන්නවනම් අර බෙදීමේ සූත්‍ර දන්නවනම් ඔයගොල්ලන්ට මේ උත්තරේට වෙනකන් යන්න පුළුවන්කම තියෙන්න ඕන හැබැයි මෙතන තියෙන අර ඍණ මේ අට වෙනුවට ඍණ අට වෙනුවට තියෙන අට වාරයක් එකරින් එක කියන දෙකයි එක් වර්ග දාන තුනයි එක් දාන තුන බෙදීම එක් තනෙකේ වර්ගය එක් වර්ග දාන තුනේ වර්ගයට උත්තරේ නේද තියෙන නිසා මම මේ පෙළියක් එහෙමම කියනවා ඔන්නක තමයි පළවෙනි ස්ටෙප් එක දැන් අපි වරණ ප්‍රස්තාරය අදින්න මොකද වෙන්නේ කියලා මේ ප්‍රස්තාරය අදින්න භාවිත කරද්දී මෙතන කවදාවත් නැති ප්‍රකාශනයක් තියෙනවා මොකද්ද මේ තියෙන්නේ මේකේ x අසමානයි මෙතනදී අපිට ලියන්න ඕනේ x අසමානයි රිලේක කියලා. ඇයි? x අසමානයි x සමානයි රිලේක වුණා අපි මේකේ යටගාල බිඳුව එලා ප්‍රස්තාරයේ අර්ථ දැක්වීමක් නැති වෙනවා. ඒ කියන්නේ ඇත්තටම x සමානයි රිලේක කියන එක ගාණේ දෙනවා. ඒකේ ගාණේ දීලා තියෙනවා. x සමානයි රිලේක කියන්නේ සිරස් ස්පර්ශෝන්මුඛ රේඛාව. ඒ කියන්නේ x සමානයි රිලේක සිරස් ස්පර්ශෝන්මුඛ पूर्ण वर्ग धन धननीयता බිंदु වෙන්නේ ඒ වගේම මෙන්න මෙතන තියෙන ප්‍රකාශනය 2x වර්ග ධන 3x ධන 3 මෙන්න මේ ප්‍රකාශනය ගැන මොකද කියන්න පුළුවන් පළවෙනියට බලනවා ඔන්නේ ප්‍රකාශනයේ සාධක තියෙනවද කියලා මුලින්ම ඔයගොල්ලෝ බලන්න ඕනේ ඔන්නේ ප්‍රකාශනයේ සාධක තියෙනවද කියලා මොකද්ද මේ ප්‍රකාශනයේ සාධක තියෙනවද ළමයි සාධක හොයන්න උත්සාහ කරද්දී සාධක ඉන්නේ සාධක තියෙනවනේ කිසිම ගැටලුවක් නැහැ සාධක නැති නිසා අපිට කියන්න බෑ මේකේ සාධක නැහැ කියලා. මොකද සාධක නැහැ කියන්නේ අපි දන්න මම මේක කතා කරන්නේ සාධක තියනවාද කියලා චෙක් කරන්නේ විවේචකයේ නෙමෙයි. ඔගොල්ලෝ නිකන් සාමාන්‍ය දැනීමේ වැඩි කරාම 6 වෙන එකතු කරාම 3 වෙනි ලක්කම බලන ඕලෙවල් ප්‍රමේ. දවස් සාධකයක් එන්නේ. එතකොට ඔයගොල්ලන්ට දැන ගන්න ඕන ඔයගොල්ලන්ට දැනෙන්න ඕන මේක නිකන් ලක්ෂණ සාධක නෙමෙයි තිබුණක් තියෙන්නේ. ලක්ෂණ සාධක නෙමෙයි කියන්නේ මූල සංඛ්‍යා තියෙන්න පුළුවන්. ඊට පස්සේ ඔන්න ඔයගොල්ලන්ගේ වර්ධක සමීකරණ දැනුවට යන්න ඕන. b වර්ග වෙන 4ac කුඩායි බිඳුවහ a කියන එක දනනම් සිතය tan විතර දන වේ මෙන්න මෙහෙම තියලියක් තියෙනවා වර්ගජ සිතයක a දන වෙලා b වර්ග වෙන 4ac කුඩායි බිඳුව උනොත් ඒ සිතය හැම වෙලාවෙම දනයි කිය තේරෙනවා ඒ වෙලා ඒ සිතය හැම වෙලාවෙම දනයි කිය එහෙනම් මොකද කරන්නේ සිතය मुखद මොකද කරන්නේ dy බෙදීම dx බිඳුව කරනවා ස්ථාවර ලක්ෂණය වේවට
dy dy dx නැත්නම් f dash x කියන එක බිඳුව කරහම එනවා 1 රින් x වර්ගයක් 2x වර්ග දාන 3x දාන 3 මෙදීන් x දාන එකේ වර්ගය x වර්ග දාන 3 වර්ග සමානයි බිඳුවයි මේක බිඳුව වෙන්නේ නැහැ මේක බිඳුව වෙන්නේ නැහැ මේක හැම වෙලාවෙම ධනයි මේක හැම වෙලාවෙම ධනයි නිසා එක ස්ථාවර ලක්ෂයක් විතරයි එන්නේ x සමාන 1 ස්ථාවර ලක්ෂයකි එක ස්ථාවර ලක්ෂයයි ඊට පස්සේ මොකද කරන්නේ ඔය ස්ථාවර ලක්ෂ සංඛ්‍යා රේඛාවක ලකුණු කරනවා මොකද්ද ලක්ෂය 1 මම එදා කතා කරා මතකයි ඔයගොල්ලන්ට මතක ඇති ස්ථාවර ලක්ෂ ලකුණු කරද්දී ළමයි නතිවර්තන ලක්ෂය මෙතන අනිවාර්යයෙන්ම ලකුණු කරන්න ඕන නතිවර්තන ලක්ෂය ඇතුළත් dy වැදීම dx චෙක් කරන එකට තමයි ලකුණු දෙන්නේ මේ නතිවර්තන ලක්ෂය ඔයගොල්ලෝ අනිවාර්යයෙන්ම මෙතන ලකුණු කරන්න ඕන එතකොට නතිවර්තන ලක්ෂය ලකුණු කරද්දී මොකක්ද වෙන්නේ x y dy වැදීම dx මම මෙන්න මේ විදිහට වගුවක් ගන්න ඔයගොල්ලන්ට පුරුදු කරලා ඇත්තේ ऋणानते कुडाई एक कुडाई ऋणे का समान ऋणे का कुडाई एक कुडाई एक 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 कुडाई एक कुडाई अनंते अनंते उन्होंने विधि ये था वागुओ की अपने डी वाई बड़ी बड़ी एक तला लाखों में कहा वाई वाला क्या कार्य कर रहा है इधर बोलते एक का वादा आसान मैंने मैं पैसे डी वाई बड़ी एक तला लाखों में बाला डी वाई बड़ी एक तला लाखों में बाला जी एक का वादा वैल्यू रो ධන 100 වගේ වුණොත් dy dy dx කියන්නේ මේක. මේක ගණිතේ මේක හැම වෙලාවෙම ධනයි. ඇයි පූර්ණ වර්ගයක්. මේක හැම වෙලාවෙම ධනයි. පූර්ණ වර්ගයක්. මේක හැම වෙලාවෙම ධනයි. අපි මෙතනදී කතා කරා. එහෙනම් මේක විතරයි ලකුණු චෙක් කරන්න තියෙන්නේ. x වලට 100 වගේ දැම්මොත් මෙතනගේ ඍණයි. එහෙනම් x වලට 100 දැම්මොත් මෙතනදෙන ඍණාගය. එහෙනම් මෙතන ඉන්නේ ඍණ එකට වඩා මේ පැත්තේ බිඳුව දැම්මොත් ඍණ 1යි 1යි අතර බිඳුව තර්ක කරොත් බිඳුවේදී ධන ඍණයකට අඩු ඍණ 100 වගේ දැම්මොත් ඒ ධන එතකොට dy බෙදීම dx වෙන්නේ පරාසයේදී ධනයි මෙතන ධනයි බිඳුවයි ඍණයි ධන බිඳුව ඍණ කියන්නේ උපරිමයක් තියෙන මේක ධනයි කියන්නේ වැඩි වෙනවා ඒක වැඩි වෙන එක මෙහෙම හරි වැඩි වෙනවා මේ හැදේට හරි වැඩි වෙනවා ධන කියන්නේ වැඩි වෙනවා කියන්නේ ඊට පස්සේ අපි බලමු x සමාන 1 දී y වලගේ කීයද y වලගේ කීයද x සමාන 1 වුණොත් y වලගේ x සමාන 1 විට y කියන්නේ 8 දෙදීම 2 වාරයක් 4 ඒ කියන්නේ 1යි කියලයි x සමාන 1 දී y වලගේ 1යි x සමාන 1 දී y වලගේ 1යි x වලගේ අනන්ත දී y හොයන්න ඕන x අනන්ත දැම්මම මොකද වෙන්නේ x අනන්ත දැම්මම उत्साह තවර මේ තුන්වෙනි දවසේදී පළවෙනි දවස් දෙක අතරලා තුන්වෙනි දවසේ මේක පාඩම ඉගෙන ගන්න බෑ. ඒක නිසා පළවෙනි දවස් දෙකේ කරපු දේවල් ආපහු බලලා තමයි මේක හරියට 100% කලින් එම මිස්සලා තියනවා නම් කතා කරන්න. මොකද ඔයගොල්ලෝ ඔන්ලයින් ළමයි. හදුව. සසාරයන්ද. උලක් දැන්. හදුව. බලමුකෝ. x වලට අනන්ත දැම්මොත් මෙතන කෙලෙම විශාලතම සංගුණක එළියට ගන්නවා. x එකක් එළියට ගත්තාම 8යි. මෙතන x ධනයක් එළියට ගත්තාම 1 ධන 1 යට 1. x දාන 3 බෙදීම x වර්ග මෙතනින් x වර්ගයක් මෙතනින් x එකක් ගත්තාම සීමා x කියන අනන්තයට යනවා එතකොට මෙතන වෙන උත්තරේ මෙතන යන්නේ 1ට මෙතන යන්නේ මේ සම්පූර්ණ එක යන්නේ 1ට මේ යගේ බිඳුවට යද්දි මේ වරහන ඇතුලේ 1ට යනවා මේ යගේ බිඳුවට යද්දි මේ වරහන 1ට යන්නේ එතකොට මේක 8ට යන්නේ හැබැයි මෙතන ආපහු 1 යට x වර්ගයක් තියෙන හින්දා මේක බිඳුවට යන්නේ බිඳුවේ හැමගෙම වැඩි වුණාම උත්තරේ බිඳුවක් ඍණාන්තයේදී බිඳුවයි ධනාන්තයේදී බිඳුවයි ඊට පස්සේ පාරේ අදාළ කරන සියලුම දත්ත අපි හොයාගෙන ඉවරයි එතකොට මෙන්න මේ වගේ දේවල් පැත්තකින් කොහේ හරි හොයලා මේ වගුවට දාන්න මේ වගුවේදී ඔයගොල්ලන්ට මේ සම්පූර්ණ ලකුණු ප්‍රමාණය ලැබෙනවා ඒකයි මම වගුව විශේෂයෙන්ම අඳි ඔයගොල්ලෝ හදිසියවක් වගුවන්නේ නැතුව
මේ රේඛාව ඇඟල විතරක් ඔය ප්‍රස්තාර සර්ක කරන්න ඉගෙනගෙන තියෙනවා නම් මෙතන මේ ලකුණ චෙක් කරද්දි මෙතන dy බෙදීම dx ලකුණ කියලා දාන්න මොකද මේක එක්සෑම් එකේදී ඕගොල්ලන්ට මේකේ ලකුණු පහ 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 දෙනවා මේකට පහයි මේකට පහයි මේකට පහයි දෙනවා තේරුම් එතකොට මේ පහ 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 දෙන එක මේ dy බෙදීම dx ලකුණ නැතුව මේ පහ මෙතනටත් දෙනවා දැන් මගේ ක්‍රමයේදී ලකුණ දෙන්නේ මෙතන මෙතනට පහ මෙතනට පහ මෙතනට පහ ඊට පස්සේ මේ එක එක කියන එක ස්ථානීය උපරිමයේ කියලා අපි ලකුණු කරනවානේ එක එක ස්ථානීය උපරිමයේදී මෙතනට ලකුණු පහක් දෙනවා එතකොට මේ අනන්තයයි කියලා මෙන්න මේ ලකුණු කරන එකට මේකට තව පහක් දෙනවා එතකොට මේ වංගුවට ලකුණු 25ක් දෙනවා මගේ මෙතන දෙකේ එක්සෑම් එකේදී ඔයගොල්ලන්ට කැමති ක්‍රමයකට කරන්න ওই ලකුණු ටික 100 සියල්ලම ඔයගොල්ලන්ට ගන්න පුළුවන් වෙන්න ඕන සියලුම දේවල් නිවැරදිව කරන්න තර්කානුකූලව කිසිම එකක් මතකෙන් කරන්න එපා දැන් ප්‍රස්තාරය අඳින්නදී ප්‍රස්තාරය අඳිමු x y කණ්ඩායමකතලයේ x සමාන 1 කියන එක ස්ථාවර ලක්ෂයක් ඍණයක තිරස් ස්පර්ශෝන්මුඛ රේඛාවක් ඍණයක එක එක ස්ථාවර ලක්ෂයක් එක එක කියන්නේ ස්ථානීය උපරිමය උපරිමය කියන්නේ මෙහෙම කොක්ක උඩට යන එක. ඒතකොට මේක උපරිමයක් x සමානයි බිඳුවේදී x බිඳුව දැම්මොත් y වල අගේ බිඳුවයි ඒ කියන්නේ මේක මූල ලක්ෂ්‍ය හරහා යනවා. තේරුණා? එතකොට ස්පර්ශෝන්මුඛය මේක ස්පර්ශෝන්මුඛ රේඛාවක් කියන්නේ එක්ක ඍණාන්තය දැන්නම් නැත්තම් ධනාන්තයේදී පටන් ගන්න. මෙතනදී නම් පටන් ගන්න ඕන ඍණාන්තයේදී මොකද මේක උපරිමයක් නිසා මේක ලස්සන ප්‍රස්තාරයක් මේ විදිහට එනවා. ඒ වගේම අනන්තයට ගියාම උත්තරේ බිඳුවක්. එතකොට අනන්තයේ බිඳුවයි කියන්නේ මේක මෙන්න මේ විදිහට තමයි එන්නේ. පුළුවන් තරම් x අක්ෂයට සමීපව ගිහිල්ලා අවදාවත් x අක්ෂය ස්පර්ශ කරන්නේ නැහැ. මෙහෙම පුළුවන් තරම් දුර මේ විදිහට ගිහිල්ලා තමයි ප්‍රස්තාරේ. ඒ වගේම මෙතන කොටස මේකල් ඍණාන්තය කියන්නේ බිඳුවේ ඉඳන් පටන් ගන්නවා හැබැයි ධන වෙනවා වැඩි වෙනවා. එතකොට ප්‍රස්තාර වෙන මේ විදිහට මෙන්න මේක තමයි ඒකේ ඉතිරි කොටස ප්‍රස්තාරය. එතන මේක හරියටම ඇන්දොත් මෙන්න මේ වගේ හැඩයක් එයි. ස්පර්ශෝ. එතකොට x සමානයි දැන් මෙතන x සමානයි ඍණයක සිරස් ස්පර්ශෝන්මුඛ රේඛාවකි y සමානයි බිඳුව සිරස් ස්පර්ශෝන්මුඛ රේඛාව කියලා කොහේ හරි ලියන්න. සිරස් ස්පර්ශෝන්මුඛ රේඛාව. එහෙම ලිව්වේ නැත්තම් අනිවාර්යයෙන්ම මේ කඩිනර උඩ x සමානයි ඍණයක කියලා ගන්න. එතකොට මේ ලකුණු පහ එතනදී හරි ලැබෙනවා. මේක ලිව්වේ නැත්තම් x සමානයි ඍණයක දාලා මේ සිරස් ස්පර්ශෝන්මුඛය කියලා දැක්වුවහම ඒකට මේ ලකුණු පහ දෙන්න. නැත්තම් මේ ලකුණු පහක් මෙතනදී. හරි. ඊට පස්සේ අන්තිම කොටස මොකද්ද කියන්නේ? අන්තිම කොටස මොකද්ද කියන්නේ ළමයි? ඊට පස්සේ කියනවා y සමානයි මේ ප්‍රස්තාරයේ භාවිතයේ x අනේක මෙන්න මේ ප්‍රස්තාරේ භාවිතා කළ පොඩි කොටසක් තියෙයි. මොකද්ද කියන්නේ? ප්‍රස්තාරේ භාවිතා කළා x අනේක x වර්ග ධන 3 සමානයි 16x වෙන මේ සමීකරණය විසඳන්න කියලා කියනවා. එතකොට මේ සමීකරණය විසඳනවා කියන්නේ වෙන විදිහකට ගත්තොත් ප්‍රස්තාරයට අදාළව මෙතන තියෙන්නේ x මේක යටරේ තියෙන්නේ. එතකොට මේක අනිත් පැත්තට ගත්තොත් 1 සමානයි 16x දෙවීම x අනේක x වර්ග ධන 3. හැබැයි ප්‍රස්තාරය තියෙන්නේ fx කියන්නේ 8. නේ? එතකොට මම දෙපැත්තම දෙකෙන් බෙදුවාම භාග සමානයි 8x දෙවීම x අනේක x වර්ග ධන 3. ඒ කියන්නේ fx සමානයි භාග කියන සමීකරණය ඉස්සදාන්න කියලා කියන්නේ. fx සමානයි භාග. එතකොට fx සමානයි භාග කියන සමීකරණය ඉස්සදනවා කියන්නේ සාමාන්‍යයෙන් මම ගිය සතියේත් කතා කරා අවකලනයේ ප්‍රස්තාරය භාවිතයේ fx සමානයි k සමීකරණය ඉස්සදනවා කියන්නේ. k කියන්නේ මොකක්ද ඉලක්කම? මේක ඉස්සදනවා කියන්නේ y සමානයි fx වක්‍රයයි y සමානයි k සරලරේඛාවේ k
छेदन लक्ष वाला एक्स लग गया अंकित तो अगर देंगे आप इधर दिए ने वाई समान एफ एक्स के ना वापस देखो तमाय वाई समान एफ एक्स के ना वापस इधर वापस वाई समान है भाग किया ना पारो एका वाई समान है भाग किया ने इन्हें वाके पारो एका मेक एकना भाग किया लक्ष्य हर है ना पारो एका वाक वाई समान है भाग मैंने मेरे की केदन लक्ष्य वाला एक्सपांडा විසදුම් ගණන කරන්න විසදුම් හොයනවා නම් ආපහු මේක විසදුම ඇත්තටම හොයන්න බෑ ඒකවල මේ සමීකරණේ සුළු කළා තමයි හොයන්න විසදුම් ගණන හොයන්න කියලා කියන එතකොට විසදුම් කීයක් තියෙනවා විසදුම් කියන්නේ මේ ඡේද ලක්ෂ ගණන කියන්නේ එතකොට විසදුම් කීයක් තියෙනවා විසදුම් තුනක් තියෙනවා ඡේද ලක්ෂ තුනක් තියෙන නිසා අපි උත්තරේ විදියට ලියනවා මොකද්ද විසදුම් විසදුම් එතකොට x ධන එක වාරයක් x වර්ග ධන තුන සමානයි 16x විසදුම් සාත්තික විසදුම් තුනකි සාත්තික කියන වචනයක් දාන සාත්තික ප්‍රබින්න විසදුම් තුනකි සාත්තික ප්‍රබින්න විසදුම් තුනයි ඇයි තැන් තුනකදී මේක තේදර වෙනවා දැන් සාමාන්‍ය දැනීම විදිහට ළමයට පුළුවන් මේක තුන්වෙනි මාසයේ තුන්වෙනි බලයේ සමීකරණය. ඒක නිසා තාත්තික ප්‍රබින්න විසදුම් තුනක් කියලා නිකන් ලියන්න. එහෙම ලියුවට මේකේ ලකුණු දෙන්නේ නැහැ. මෙන්න මේ විදිහට මේක fx සමානයි භාගය කියන එක දැකලා මේක ලියුවොත් තමයි මෙතනට 5යි මෙතනට 5යි දෙකක් දෙ. එහෙනම් ඔයගොල්ලෝ නිකන් සාමාන්‍ය දැනුම් භාවිත කරලා අර විසදුම් තුනක් කියලා මේක විතරක් ලියලා වැඩක් නැහැ. ඔගොල්ලෝ ප්‍රස්තාරයේ භාවිතයෙන් ගාන හදන්න කියලා තියෙන්නේ ප්‍රස්තාරයේ භාවිතයෙන් කියලා වචනෙම කියලා තියෙනවා එතකොට ඔයගොල්ලන්ගේ ලකුණු ටික ගන්න නම් ඔයි ඕක වෙනුවට දීපු ලකුණු ප්‍රමාණය ඔයගොල්ලෝ ගන්න නම් ඔය දේ කරන්න වෙනවා හරි එතකොට ඔය විදිහට කරන්න සාමාන්‍යයෙන් ඔකට ලකුණු දීලා තියෙන ලකුණු ප්‍රමාණය ලකුණු මට හිතන්නේ ලකුණු 80 90ක් විතර වෙනවා ටිකක් ලකු අමාරු ගන්න තේ ඔය ගන්න හදන්න බැරි වුණේ නම් බැරි වුණේ ඇයි කියන එක ප්‍රශ්නයක් ඇයි මොකද වෙලා තියෙන්නේ